ශ්‍රී ලංකාවේ 19 වෙනි අගමැති ධූරයටපත් ආචාර්ය හරිනි පිළිබඳවයි මේ ලිපිය. Asian Beans Cosby Aquasave වැසත් මට්ටුවේ ගෙදරත් තිස්නේ. මේ ශ්‍රී ලංකාවේ 16 වෙනි අග්‍රාමාත්‍යවරිය ගැන මේ ලිපිය සටහන් කරනවා 1970 මාර්තු 6 වෙනි දින කොළඹදී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරිය වැවිලිකරුවෙක්ගේ දියණියක් සහෝදර සහෝදරියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. ඇය මූලික අධ්‍යාපන ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. පසුගිය වසර 10 පුරාවටම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසත් ඇය සේවය කර තිබෙනවා. මේ දේශපාලන පසුබිමක් නැති පවුලකින් පැමිණ රටේ අගමැති තනතුරට දකුණු ආසියාවේ පළමු කාන්තාව හරිනි අමරසූරිය බව තමයි සිහිපත් කරන්නේ. ඒ සචිත්‍ර පෙරේරාගේ වාර්තාවක තමයි එලෙස සටහන් කර තිබෙන්නේ. එනිසා ධන බලය, නිල බලය, පවුල් බලය නැතුව වුණත් කෙනෙක්ට තනතුරකට එනවා නම් එන්න පුළුවන් තමන්ගේ දක්ෂතාවෙන් කියලා ඔප්පු කරලා පෙන්වපු සාක්ෂියක් සාධකයක් එය. ඒ අතරේම නව අගමැතිනිය ඉන්දියා මහකොමසාරිස්වරයා හමු වෙලා තිබෙනවා. සචිත්‍ර පෙරේරාගේ සටහන. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමු වී ජනාධිපතිවරණයේදී අනුර කුමාර් දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එකතු කරපු අවස්ථාව තමයි එම ඡායාරූපයේ පළ කර තිබෙන්නේ. ඒ වාර්තාවත් උපුටා ගන්නේ අද මේ මව්බිම් පුවපතේම ඡායාරූපයක් වශයෙන්ුයි උපුටා ගන්නේ. නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක්, තිදෙනෙකුගෙන් යුතු නව කැබිනට් මණ්ඩලයක්. එනිසා මේ රටේ ජනතාව විශ්වාසය තැබුවා ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රධාන වශයෙන් හතරක් අතට ගත්තොත් එක ප්‍රතිපත්ති ප්‍රකාශනයකට. එනිසා ඒ ජනතාවගේ අභිලාෂයන් දැන් ඉටු කළ යුතුව තිබෙනවා. එනිසා මේ අනුරගේ පහවත්, මේ හරිනිගේ පහවත්, මේ විජිත හේරත්ගේ පහවත් නෙමෙයි, මේ රටේ ජනතාවගේ පහ. මේ අවුරුදු පහ රටේ ජනතාවගේ වසරයි. එහෙම නැත්නම් මේ වසර පහ මේ රටේ ජනතාවගේ වසර පහක්. මේක අනුරට විතරක් අයිති, මේක හරිනිට විතරක් අයිති වසර පහක් නෙවෙයි. එනිසා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටුවනු දැකීම මේ රටේ ජනතාවගේ එකම අපේක්ෂාවයි. එනිසා දුන් පොරොන්දු, දුන් ප්‍රතිඥා ඉටුවනු ඇතැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සිටිනවා. නොයසේ නම් ප්‍රතිඵලය අන් අයට අත් වූ ඉරණමම තමයි. එයත් මේ මොහොතේදී කිව යුතුමයි. මිල අඩු කළා. දැන් රින් කිලෝ එකේ පැකට්ටුව රුපියල් 360යි. සුවඳවත් තේරීමක්. ස්මාර්ට් ඉදිරියක්.